මහබැංකුවේ ඇතිවෙච්ච ඒ සිදුවීමත් එක්කම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න නායකයෝ එල්ල කළා. මහබැංකුවේ අධිපතිතුමාව පත් කළේ අග්‍රාමාත්‍යවරයා හින්දා මහබැංකුවේ අධිපතිතුමාගේ වගකීම අගමැතිතුමා බාරගන්න ඕනේ. ඒ හින්දා අගමැතිතුමා ඉල්ලාස් වෙන්න ඕනේ, හිරගෙදරට යවන්න ඕනේ, අගමැතිතුමාවත් දඬු කඳේ ගහන්න ඕනේ කියන එක තමයි එදා ඒකාබද්ධ කණ්ඩායමේ ඉන්න උදවිය කෑගෙව්වේ. දැන් ආරක්ෂක ලේකම්තුමාව පත් කරපු ජනාධිපතිතුමා මේකට වග කියන්න ඕනේ නැද්ද? එතකොට ඇයි මේක ගැන අද විපක්ෂයේ නිහඬව ඉන්නේ? ආරක්ෂක ලේකම්තුමාව පත් කරේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාත් එහෙමනම් මේකට වග කියන්න ඕනේ කියන හඬ විපක්ෂය තුලින් එන්නේ නැහැ. අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පළ කරන්නේ කිලින්ම මේක ආරක්ෂක ලේකම්තුමාටයි පොලිස්පතිතුමාටයි බාර දීලා ජනාධිපතිතුමාව බේරා ගැනීමේ මෙහෙයුමක් අද දියත් වෙනවා. ඒක දියත් වෙන්නේ මොකක් හින්දවත් නෙමෙයි, අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න උදවිය ජනාධිපතිතුමාත් එක්ක තියෙනවා දේශපාලන එකඟත්වය. මේ දේශපාලන එකඟත්වය තමයි ජනාධිපතිතුමා මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට තියෙන දෝෂණ මුදල් අවභාවිතා කරපු පිළිබඳ චෝදනා ඒ සියලු දේවල් වලින් ජනාධිපතිතුමා මොවුන්ව ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන හින්දා මොවුන් ඒකට කෘතගුණ සැලකීම සඳහා මොවුනුත් ජනාධිපතිතුමාව ආරක්ෂා කරමින් තමයි අද මේගොල්ලෝ කතා කරන්නේ.